ආයුබෝවන් අද වෙද්දී අඟහදා ගන්න කියලා ජිම් යන එක විලාසිතාවක් බවට පත් වෙලා විශේෂයෙන්ම ගත්තොත් Taman ඇසුරු කරන මිතුරු මිතුරියන් ජිම් යනවා නම් ඕනම කෙනෙක් ඒට පෙළඹෙන්නට පුළුවන් සමාජ මාධ්‍යවල ලස්සනට අඟහදාගෙන දාන ෆොටෝස් එහෙමත් කෙනෙක්ට Tamange ඇඟ ගැන හීනමානයක් ඇති වෙන්න හේතුවක් ඉතින් අද වෙද්දී තරුණ වයසේ බොහෝ දෙනෙක් ජිම් එකකට ගිහින් ව්‍යායාම කරන්න පටන් අරන් තිබෙනවා කොහොම වුණත් මේ හැමදේනම ජිම් යන්න ගත්තාම ඒව ඇතුලේ සිද්ධ වෙන හිනා යන වැඩත් ඕන තරම් තියෙනවා වැඩි ඕමනාවක් හෝ දැනුමක් නැතිව යන අයට ජිම් එකේ තියෙන විවිධ උපකරණ පාවිච්චි කරන්න ගිහින් වෙන අකරතැබ්බ ඒ අතරින් ප්‍රධාන වෙනවා ඉතින් අද අපි ගෙන මේ සුවිශේෂී වීඩියෝ එක අන්න ඒ වගේ කැමරාවල සටහන් වුණු හාස්‍යජනකම සිද්ධි 18ක් ඔබට දැක බලා ගන්නට පුළුවන් අංක 1 ස්වාමියාට කීකරු ගිරවා සුරතල් සත්තු ගොඩක් දෙනෙක් තමන්ගේ ස්වාමියා කරන දේවල් අනුකරණය කරන්න පෙළඹෙනවා මේ ඉන්න ගිරවත් අන්න ඒ වගේ තමන්ගේ ස්වාමියා ජිම් එකට ගිහින් බෙන්ච් ප්‍රෙස් කරද්දී මේ සතාටත් ඒකම කරන්න හිතෙන්නේ නැති සුරතල් සතුන්ට එන්න ඉඩ දෙන ජිම් වල ගිරව් වගේ කුරුල්ලන්ට වහලා ඉන්න කූරු ආදියත් සවි කරලා තියෙනවා ඒ වයින් ගැළවිලා වැටුණු කූරක් අරගෙන මේ ගිරව බෙන්ච් ප්‍රෙස් කරන හැටි බලන්න අංක 2 අමුතු දිරිමත් කරන්න ඔබ මාරියෝ කාට් ක්‍රීඩා වලට කැමති කෙනෙක් නම් ෆිෂින් ලකිතුව අමුතුවෙන් ඔබට හඳුන්වා දිය යුතු නැහැ. ඔහු තරඟයේ ආරම්භක ලයිට් එක බිලි කොකකින් අල්ලගෙන ඉන්න ඔබට මතක ඇති. ඒට සමාන අපූර්ව අඳුමක් අඳගත් මේ පුද්ගලයා ජිම් එකක ජොගින් කරන ස්ථානයක දුවමින් ඉන්න අය දිරිමත් කරමින් ඉන්නවා දැක ගන්නට ලැබුණා. මාරියෝ කාට් රසිකයන් ගොඩක් දෙනෙක් කියලා තිබුණේ මේ තමන් දැකපු හොඳම දිරිමත් කිරීමක් බවයි. අංක 3 එනකල් ඉන්න අතරේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ජිම් එකට එන්නේ ඒ වෙනුවෙන්ම විශේෂිත ඇඳුමක් අඳගෙනයි. කොමුණත් මේ කාන්තාව ඩේට් එකකට යන්න ඇඳගත් ඇඳුමෙන්ම ව්‍යායාම කරන හැටි බලන්න. ගොඩක් දෙනා මෙයාට තියෙන කෙටි වෙලාවෙන් ඇඟ හැඩ කරගන්නවා වෙන්නේ නැති කියලා ඒක අගය කරලා තිබුණා. හැබැයි මෙයා ආදරවන්තයා කරපු මොකක් හරි වැරද්දකට හම්බුණා මෙයාට දෙකක් දෙන්න බලාගෙන අද්දක ශක්තිමත් කරගන්නවා ඇති කියලාත් සමහරු හිතුවා. අංක 4 පුංචි ජිම් සගයා ගොඩක් දෙනෙක්ට ජිම් එකට යද්දී යාළුවෙක් හරි යාළුවෝ පිරිසක් එක්ක හරි අන්න පෙළඹෙනවා. පිරිසක් එක්ක එකට ව්‍යායාම කරද්දී පාළුවකුත් නැහැ නේද? කොහොම නමුත් මේ පුද්ගලයා නම් ඒ වැඩේට තෝරගෙන තිබුණේ අමුතුම කෙනෙක්. ඒ තමයි ඔහුගේම බිලිඳු දරුවා. දෙමව්පියෙක් වෙලා වගකීම් පැවරුණා. ඒ අතරෙම ඇඟ හැඩට තියාගන්න මේ තාත්තා ගන්න උත්සාහය ගොඩක් දෙනෙක් අගය කරලා තිබුණා. අංක 5 අමුතුම ඇඳුමක්. ජිම් යද්දී ව්‍යායාම කරන සුදුසු ඇඳුමක් අඳින එක හරිම වැදගත්. කොමුණත් සමහරු ඒ සඳහා අමුතුම විදිය විලාසිතා තෝරගන්නවා. ඇස් දෙක ලොකු කරගෙන ඉන්න පූසෙක්ගේ මූණක් මුද්‍රණය කරපු මේ අමුතු ඇඳුම ඇඳගත් ජිම් සහායකයාත් අන්න ඒ වගේ කෙනෙක්. ගොඩක් දෙනෙක් ඔහුගේ ඇඳුම දැකලා බය වෙලා තිබුණා. ඒ හරි අපූර්වට මේ හාස්‍යජනක පින්තූරය අරගෙන තිබුණේ ඔහුගේ සේවය ලබා ගන්න ආපු කාන්තාවක් විසින්. මේ තමන්ගේ ආත්මයටම කිඳා බහින බැල්මක් කියලා ඇය කියා තිබුණා. අංක 6 හෙන හුරාගේ හෙවණල්ල. අද වෙද්දි ස්තුලභාවය මේ තරම්ම පැතිරෙන ප්‍රධාන හේතුවක් වෙන්නේ ශනික ආහාර වර්ග වැඩිපුර ගැනීම. ඉතින් ඇඟ හැඩ කරගන්න නම් ජිම් යනවට අමතරව ඒවත් පාලනය කරගන්නට ඕනේ. හැබැයි ශනික කෑම වලට හුරු වුණාම බලන බලන තැන ඒට පෙළඹවීම තිබෙන්නට පුළුවන්. ජිම් එකේ බිත්තියකට වැටලා තියෙන මේ මැක්ඩොනල්ඩ් ශනික කෑමවන් හැලේ ලාංඡනී හේවනල්ල එය අපූර්වට සංකේතවත් කරනවා. සෞඛ්‍යමත්ව ඉන්න කොච්චර උත්සාහ ගත්තත් මේ ආයතන අපිව ආයෙමත් අහිතකර කෑම වලට පොළඹවන හැටි ඔබටම පේනව නේද? අංක 7 අනුන් ගැන නොහිතන අයට නිර්මාණාත්මක විසඳුමක්. ජිම් එකකට යන සමහරුන්ගේ නරක පුරුද්දක් තමයි ව්‍යායාම කරන්න ගත්ත වේට්ස් ඩම්බල්ස් ආදිය තැන තැන දාලා යන එක. මේක ව්‍යායාම කරන අනිත් අයටත් ලොකු කරදරයක් වගේම අනතුරු වලටත් ලොකු හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් එයට එක්තරා ජිම් එකක් ගත්ත අපූර්ව විසඳුමක් තමයි මේ තියෙන්නේ. ගත්ත වේට්ස් ටික ආපහු තියන්න. පණ නැත්තම් ඉස්සරහා මේසේ ඉන්න ගැහෙන දරුවන්ට කියන්න කියලා. මේ දැන්වීමේ බොහොම සමච්චල් සාගත විදියට දැක් වෙනවා. අංක 8 ඩම්බල් බර මදි අයට නිතරම බර ඔසම ව්‍යායාම කරන මාංශ පේශි අලුතෙන් හැදිලා ශක්තිමත් වෙන නිසා කාලයකදී ජිම් එකේ තියෙන ලොකුම ඩම්බල් පවා බර මදි වගේ දැනෙන්න ගන්න. පුරාජේරුවටත් එක්ක ජිම් එකේ හිමිකරුවන්ට එහෙම කියන්නත් සමහරු කාරියුතු කරනවා. වැදගත් වෙන්නේ උස්සන බරට වඩා ඒ කරන වාර ගණන කියන එක වැඩි දිනෙක තේරුම් ගන්නේ නැහැ. ඉතින් මේ කරදරෙන් බේරෙන්න එක්තරා ජිම් එකක් ගත්ත අපූර්ව විසඳුමක් තමයි මේ තියෙන්නේ. ඩම්බල් බර මදි කට්ටියට උස්සලා බලන්න ඔවුන් තෝරගේ මිටිය මේ විදිහට රැක් එකේ තියලා තිබුණා. අංක 9 අවංක මිනිසෙක් මුල් කාලේ ඕමනාවෙන් ජිම් එකෙත් ව්‍යායාම කරත් කාලයත් එක්ක ඉතින් අපිට වැඩේ එපා වෙන්නට පුළුවන්. සමාජිකත්වයට ගෙවන්නේ ක්‍රෙඩිට් කාඩ් එකකින් වගේ නම් එන එක නැවතුණත් දිගටම ඒකට මුදල් ආය වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට සමාජිකත්වය අයින් කරගන්නත් ඉල්ලුම් කරන්නට ඕනේ.
මේ ඉල්ලුම් පත්‍රය අනිවාර්යයෙන්ම එකට හේතු ඉදිරිපත් කරන්නත් අවංකවම සිද්ධ වෙනවා. ගොඩක් දෙනා මේ වගේ අවස්ථාවල ලැජ්ජාව නිසා විවිධ බොරු හේතු තමයි දාන්නේ. හැබැයි මේ පුද්ගලයා නම් බොහොම අවංකව ඒකට ඇත්තම හේතුව කියලා තිබුණා. අංක 10 මොලේ තමයි මොලේ. තූරේ වාදක කණ්ඩායමක් විදියට සාර්ථක වෙන්න නම් සංගීත භාණ්ඩ වාදනය කරන්න විතරක් නෙවෙයි මාච් කරන අතරෙත් ඒ නිවැරදිව කරන්න පුහුණු වෙන්න ඕනේ. කොමුණත් ඒ වැඩේට සුදුසු හොඳට ඉඩකඩ තියෙන තැනක් නැත්නම් පුහුණුව කරගන්න බැරි වෙනවා. පෞගිය කොවිඩ් කාලේ එලිමහනේ පුහුණු වෙන සීමා පැනවුණු නිසා මේ තූරේ වාදක කණ්ඩායමටත් හරියට පුහුණු වෙන්න අපහසු වුණා. හැබැයි ඔවුන් ඒයින් අදෛරිමත් වෙන්නේ නැතිව ජිම් එකකට ගිහින් එහි තියෙන ට්‍රෙඩ්මිල් වලින් වැඩේ ඉටු කරගෙන තිබුණා. මේ වැඩෙත් ඉතින් නියම මොලේ නේද? අංක 11 උස ප්‍රශ්නට විසඳුම. ගොඩක් උසායට ජීවිතේ බොහෝ කටයුතු වලදී අපහසුතාවයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද ගොඩක් දේවල් නිර්මාණය කරලා තිබෙන්නේ සාමාන්‍ය උසකින් යුක්ත අයට වැඩි පහසුවක් දැනෙන විදිහටයි. වහලේ හෝ සිවිලිම පහතින් තිබෙන තැන්වල මේ ගැටලුව නිතරම ඇති වෙනවා. හැබැයි වොමනාව තියෙනවා නම් ඒ වගේ අවස්ථාවල අපූර්ව විසඳුම් සොයා ගන්නටත් පුළුවන්. මේ පුද්ගලයාත් ඒ වගේ කෙනෙක්. ජිම් එකේ සිවිලිමේ ෂීට් එකක් අලවලා ඒ හිස ඇතුළට දාගෙන ඔහු ව්‍යායාම කරන පින්තූරයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. අංක 12 වොමනාවට වඩා හිතට අරන් බයිසිකල් පදින එක අපේ සෞඛ්‍යයට වගේම ශරීර යෝග්‍යතාවයටත් ගොඩක් හොඳ ව්‍යායාමයක් බව ඔබ දන්නවා ඇති. හැබැයි නිසි මාර්ගයක් හොඳ බයිසිකලයක් සුදුසු කාලගුණයක් නැතිනම් සැබෑවටම බයිසිකල් පදින එක තරමක් ගැටලුකාරී වෙන්නට පුළුවන්. ගොඩක් ජිම් වල බයිසිකල් පදිනවාට සමාන ක්‍රියාකාරීත්වයක් ලබා දෙන යන්ත්‍ර තියෙන්නේත් අන්න ඒ නිසාමයි. කොමුණත් සමහර අයට නම් බයිසිකල් අත්දැකීම සම්පූර්ණයෙන්ම ගන්න ඕන වෙනවා. හෙල්මට් එකත් ඇතුළුව බයිසිකල් පදින සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් දාගන්න නැත්තේ ඒ නිසා වෙන්න ඇති. අංක 13 අසාර්ථක ජිම් එකක්. ඕනෑම ආයතනයක් Taman හරහා සාර්ථකත්වය ලබා ගත් අයව උදාහරණ විදියට පෙන්වන්නට කැමතියි. අධ්‍යාපන ආයතනවල හොඳම විභාග ප්‍රතිඵල ගත් දරුවන් ගැන විස්තර දාලා තියෙන්නේ ඒකට පෙළඹවීමක් විදියටයි. සමහර ජිම් පවා තමන්ගේ ආයතනයෙන් ව්‍යායාම කරලා ඇඟ හැඩ කරගත් සමාජිකයන් ගැන පින්තූරත් එක්ක වීඩියෝ එකක් එහෙම නැත්නම් ඔවුන්ගේ විස්තර දාන්න පෙළඹෙනවා. කොමුණත් සමහර වෙලාවට ඒ අනිත් පැත්තට කරකෙන්නත් පුළුවන්. මෙන්න මේ ජිම් එකේ ඒ වගේ සාර්ථක උනාය ගැන දාන්න තිබුණු පූර්වයේ මොනවත්ම තිබුණේ නැහැ. අංක 14 නොදැනුවත්කම. සමහර වෙලාවට ජිම් එකට එන අය එහි තිබෙන විවිධ උපාංග උපකරණ භාවිත කරන හැටි ගැන හරියට දන්නේ නැහැ. ඒ වගේම තමයි ඒවායින් ව්‍යායාම කළ යුතු විදිහත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කොමුණත් තිබෙන මානය නිසා ඔවුන් ඒ ගැන කාගෙන් හරි අහලා දැනගන්නෙත් හරිම කලාතුරකින්. ඒ වෙනුවට තමන්ට හිතන විදිහට උපකරණ පාවිච්චි කරලා අමුතු ව්‍යායාම කරන ඔවුන් පෙළඹෙනවා. ජිම් බෝලයක් උඩ නැගලා අමුතුම දෙයක් කරන මේ පුද්ගලයාත් අන්න ඒ වගේ කෙනෙක්. අංක 15 මේකත් නොදැනුවත්කමක්. සාමාන්‍ය නොදන්නා දෙයක් අහලා දැනගන්න වැඩිපුර අකමැති තරමක් වයසින් වැඩි පිරිමියායි. එයයි තමන්ට මදි පුංචිකමක් විදියට ඔවුන් සලකන නිසා බවයි කියවේ. හැබැයි ඒ වගේ කාන්තාවනුත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. මේ ඉන්නෙත් අන්න ඒ වගේ කෙනෙක්. ලෙග් ප්‍රෙස් කරන්න තිබෙන මැෂින් එකක් සම්පූර්ණයෙන්ම වැරදි විදියට භාවිත කරමින් අමුතුම ව්‍යායාම කරන්න ඒ උත්සාහ ගන්නවා. හැබැයි මේ තරුණේ හැඩකාර නිසා ඇයට ඊගෙන දැනුම් දෙන්නේ නැතිව ඒ දිහා බලාගෙන ඉන්න එකයි වැඩි දෙනා කරලා තිබුණේ. අංක 16 ලේසින් ව්‍යායාම කිරීම. වැඩි දිනක් ජිම් වෙන්නේ තමන්ගේ ඇඟට හොඳ ව්‍යායාමයක් ලබා ගන්නයි. කොමුණත් සමහර අවස්ථාවලදී විවිධ රැකියා ආයතන තමන්ගේ සේවකයන්ට අනිවාර්ය කර තිබෙනවා. එහෙම අවස්ථාවල ව්‍යායාම කරා කියලා පෙන්වන බොරු ක්‍රම පාවිච්චි කරන්න සමහරු පෙළඹෙනවා. මේ පින්තූරේන කාන්තාවත් අන්න ඒ වගේ කෙනෙක්. ට්‍රෙඩ්මිල් එකේ තමන් දුවපු දුර සටහන් කරගන්න තියෙන උමනාවට ඇයි රෝද සහිත ස්වෙග්වේකේ හවර්බෝඩ් එකක් යොදාගෙන ඒ වැඩේ ඉටු කරගන්න හැටි මේ විදිහට කැමරාවෙ සටහන් වුණා. අංක 14 අවුව වැඩි වුණාම. ගොඩක් වෙලාවට ජිම් එකක් සඳහා යොදාගන්නේ ගොඩනැගිල්ලක ඉහළ තට්ටුවක්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ස්වභාවික ආලෝකය ලැබෙන විදිහටයි හතරවටේම වීදුරු සවිකිරීම සිද්ධ වෙන්නේ. කොමුණත් සමහර අයට එයින් අපහසුතාවයක් වෙන්නට පුළුවන්. කාඩියෝ කරන උපකරණ වල තියෙන තිරයෙන් ව්‍යායාම කරන අතරතුර විවිධ වීඩියෝ නරඹන්නත් පුරුවලා ඉන්න එයින් ප්‍රධානයි. අවුව වැටෙන පැත්ත අනුව එයින් තිර දිලිසෙන්නට පුළුවන්. එනිසා ඔවුන්ට වීඩියෝ බලන්නත් බැරි වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක එක්තරා පුද්ගලයෙක් යොදාගත්ත අමුතුම විසඳුමක් තමයි මේ තියෙන්නේ. අංක 18 වැඩක් වෙයිද? ඒරෝබික් ව්‍යායාම කරන අතරතුර සිරුරට අවශ්‍ය ලවණ, ශක්තිය, ප්‍රෝටීන් ආදිය ලබා දෙන්න සුදුසු බීම වර්ග ගැනීම ඉතාම සාර්ථක ක්‍රමයක්. ඉතින් මේ වගේ බෝතලයක් රඳවන්න කාඩියෝ උපාංගවල ස්ථානයකුත් සකස් කරලා තිබෙනවා. කොමුණතේ ලීටර 2ක දෙවන්ත පෙප්සි බෝතලයක් දාන්න යොදාගත්ත කාන්තාවගේ පින්තූරයක් තමයි මේ තියෙන්නේ. ව්‍යායාම කරලා දහනය කරගන්න කැලරි වගේ කිහිප ගුණයක් ඇඟට දාගන්න නිසා මෙයාගේ ව්‍යායාමයෙන් වැඩක් වෙයිද කියලා අපිට නම් සැකයි. ඉතින් සමහර විට ඔබ ජිම් ගියාම මීටත් වඩා හිනා යන දේවල් ඇස් දෙකෙන්ම දැකලා ඇති. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒ ගැන අපිට කමෙන්ට් එකකින් කියන්න. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක් කරන්න එපා.
තවදවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ම ලෝකයක් දෙක්ක. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.